නිවැරදි පුද්ගලයෙකු හඳුනා ගැනීමේ නොහැකියාව. එම නැත්නම් දුසිල්වත් පුද්ගලයෙකු සිල්වත් පුද්ගලයෙකු හැටියට දර්ශනය වීම. මේ ආකාරයෙන් මේ දේවල් සිද්ධ වෙන්නේ ඇයි ස්වාමීන් වහන්ස? පුද්ගලෙක්ගේ හැදියාව පුද්ගලෙක්ගේ තරාතිරම පුද්ගලෙක්ගේ පිරිසිදු භාවය අපිට මයින්න බෑ නෝනා. මොකද අපේ අකුසල් වැඩි වෙන්න අපිරිසිදු පුද්ගලයා පිරිසිදු පුද්ගලයෙක් හැටියට දකිනවා. ඒකත් අපේ අකුසල් සංස්කාර. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්සේ දර්ශනයෙන් අපිට තේරුම් ගන්න බෑ. දැක්මෙන් තේරුම් ගන්න බෑ. ඔබ මට දැකලා ඔබ කොහොම කෙනෙක්ද කියලා මට කියන්න බෑ. ඒක කියන්න බෑ. ඔබත් එක්ක මේ මොහොතක් කතා කරලා ඔබ කොහොම කෙනෙක්ද කියන්න මට කියන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුතේ කෙනෙක් හඳුන ගන්න. අද සමාජයේ ඒ දේ හුඟක් දුර්වලයි නෝන. හැමදාම ජනතාව රැවටෙනවා. කාට හෝ රැවටෙනවා. ඒ රැවටීම තුළම තමයි මේ විනාශය සිද්ධ වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා කතාවෙන්, හිනාවෙන්, දර්ශනයෙන් කෙනෙක්ව හඳුනා ගන්න යන්න එපා කියලා. එහෙම හඳුනා ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ පුද්ගලයාගේ සීලය සියුම්ව දකින්න කියලා. නැවත නැවත දකින්න කියනවා. එක දවසක් දෙකක් නෙමෙයි. නැවත නැවත මේ පුද්ගලයාගේ සීලය දකින්න කියනවා. ඒ සීලය දැකිය යුත්තේ නූගත් කෙනෙක් නෙමෙයි. නුවණින් මෙනෙහි කරන දක්ෂ කෙනෙක්. නුවණැත්තෙක් දකින්න ඕනේ. නුවණ නැති කෙනෙකුට ඒක දැකලා යව මේ නිවැරදි කෙනෙක් කියලා තෝරගන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයාත් සමග සාකච්ඡා කරලා, එයාත් සමග කතා කරලා, එයාගේ ප්‍රඥාව දැනගන්න කියලා. එයාගේ ලෞකික ප්‍රඥාව දැනගන්න කියනවා. ඒක කතා කරලා සාකච්ඡාවෙන් ඒක දැනගන්න ඕනේ කියනවා. එයා සම්මා දිට්ඨිය දන්නවද? එයා කර්මය කර්මඵල විශ්වාසය දන්න කෙනෙක්ද? එයා නැවත උපතක් තියෙනවා කියලා දන්න කෙනෙක්ද? එයා අම්මා තාත්තාගේ ගුණයන් දන්න කෙනෙක්ද? එයා තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන කෙනෙක්ද? කතාවෙන් සාකච්ඡාවෙන් එයාගේ නුවණ දැනගන්න කියනවා නෝන. ඒ නුවණ දැනගන්න ඕනේ දවසක් දෙකක් කතා කරලා නෙමෙයි. නැවත එයාත් එක්ක කතා කරන්න කියනවා. ඒ නැවත එයාත් එක්ක කතා කරන්න ඕනේ අනුවණ පුද්ගලයෙකුත් නෙමෙයි. අනුවණ පුද්ගලයෙක් කතා කළාට එයාව තේරුම් ගන්න බෑ. නුවණැත්තෙක් විසින්මයි ඒක කරන්න ඕනේ. ඊළඟට තුන්වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා අභියෝගයන්ට මූණ දෙන ස්වභාවය දැකලා. තමා ඉදිරියට එන අභියෝගයන්ට යම් සේද මූණ දෙන්නේ කියන කාරණය නැවත දකින්න කියනවා. දැන් අපේ රටේ පාලක පින්නතුල්ලා අභියෝගයන්ට මූණ දෙන හැටි අපිට පේනවනේ නේ. කොයිසා දුර්වලද කියලා බලන්නකෝ. රටේ ආත්මගරුත්වය බිඳ දානවා, ජනතාවගේ ආත්මගරුත්වය බිඳ දානවා, රටේ සංස්කෘතිය බිඳ දානවා. ප්‍රශ්න වලට අභියෝගයන්ට මූණ දීමේ හැකියාව නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා නැවත පුද්ගලයෙක් පත් කරගනිද්දී ඔව් ප්‍රශ්න වලට අභියෝගයන්ට මූණ දීමේ ඍජු භාවය නැවත දකින්න කියනවා. ඒ නැවත දැකිය යුත්තේ අනුවණ පුද්ගලයෙක් නම් නෙමෙයි. යා නුවණැත්තෙක්මයි, නුවණින්මයි ඒක දකින්න ඕනේ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා සංවර භාවයෙන් යුතුයි කියලා ලෝකෙට පෙන්වන්නා වූ මහා අසංවර මිනිස්සු සමාජෙ ජීවත් වෙනවා කියලා. ඒගොල්ලෝ ලෝකෙට පෙන්වනවා ඇඳුමෙන් මම හරිම සංවර කෙනෙක්, හැසිරීමෙන් මං හරිම සංවර කෙනෙක්, එයාගේ ක්‍රියාකලාපයෙන් මං හරිම සංවර කෙනෙක් කියලා ලෝකෙට පෙන්වනවා කියනවා. නමුත් එහෙම සංවරයි කියන පෙන්නන අප්‍රමාණ අසංවර මිනිස්සු ලෝකේ ඉන්නවා කියනවා. එවැනි අසංවර ලෝකයක් තුල නොනා අපි එක ක්ෂණයෙන් කෙනෙක් හොඳයි කියලා කවදාකවත් තීරණය කරන්න යන්න එපා. හේතුඵල ධර්මයන් දකින්න, එයාගේ සීලය නැවත හොයන්න, සීලය නැවත මෙනෙහි කරන්න, එයාගේ සීලය නැවත මේ නුවණින් දකින්න, ඒ වගේම එයාගේ නුවණ දකින්න, නිරතුරුව සාකච්ඡා කළ එයාගේ අදහස් දිහා බලලා නිරතුරුව මෙයාගේ නුවණ මනින්න කියනවා. ඊළඟට එයා අභියෝගයන්ට මූණ දෙන ඍජු භාවය, ඒ අභියෝගයන් ඉදිරියෙන් පලා නොයන භාවය, අභියෝගයන් ඉදිරියෙන් ජාතියේ රටේ ආත්මගරුත්වය ආරක්ෂා කරන ස්වභාවය නැවත මිනේ නුවණින් දකින්න කියනවා. අන්න දැකලා යම් චිත්‍රයක් පුද්ගලෙ පිළිබඳ ඇති කරගන්න. නමුත් ඒ චිත්‍රයත් 100%ක් විශ්වාස කරන්න එපා කියනවා. එහෙනම් පුද්ගලයෙක් තෝරා ගන්නවා කියන කාරණේ නෝනා එසේ මෙසේ කාරණයක් නෙමෙයි. ඒ පුද්ගලයේ තෝරා ගැනීමේ තියෙනා වූ අභියෝගාත්මක භාවය නිසායි අද දක්වා අපේ රටේ 1948 ඉඳන් ජනතාව රැවටිලා තියෙන්නේ නෝනා. ඒ නිසා ධර්මයේ කතා කරද්දී නෝනා ධර්මයේ අර්ථයක් සිද්ධ වෙන්න නම් මේ සුන්දර අර්ථයන් ජීවිතේට ගන්න ඕනේ. මම බණ කියලා ලෝකයා නිද්‍රාවටපත් කරන්න කැමති නෑ නෝනා. මට තේරෙනොත් මගේ බණෙන් ලෝකයා නිද්‍රාවටපත් වෙනවා කියලා මම බණ නොකිය පැත්තකටලා ඉන්නවා. මොකද ඒක හරි භයානකයි. ජනතාව අන්තවාදී දිශාවට ගිහිල්ලා රටත් අනිත්‍යයි, ආගමත් අනිත්‍යයි, ජාතියත් අනිත්‍යයි, පවුලත් අනිත්‍යයි, එහෙම ධර්මයක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා නැහැ. ඒතර අපි දේශනා කරන අනිත්‍ය අන්තවාදීව ගත්තොත් ඒක රටටත්, ජාතියටත්, ආගමටත්
අපි කරන්නා වූ අනතුරක් නෝන. එනිසා නිරේතුරුවම අපි දේශනා කරන ධර්මය සම්මා දිට්ඨි ආර්ථයන්ට අදාළව ගන්න. බුදුරජාණන් වහන්සේ විනය කාරණා 227ක් පනවනවා. එහේ මේ බුදුරජාණන් වහන්සේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍යභාවය ලෝකෙට කිව්වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ මට බුදුරජාණන් වහන්සේට සුන්දර වූද පිනැති වූද බහුශ්‍රත වූද අග්‍රශ්‍රාවකින් දෙනමක් ඉන්නවා. සාරිපුත්ත මොග්ගල්ලාණන් කියලා අග්‍රශ්‍රාවකින් වහන්සේලා දෙනමක් ඉන්නවා. පිනැති අග්‍රශ්‍රාවක වහන්සේ දෙනමක් ඉන්නවා. ඒ වගේමයි මහණෙනි මට පිනැති සුන්දර වූ අසුමා ශ්‍රාවකින් වහන්සේලා 89 ඉන්නවා. ඒ වගේමයි පිනැති අසුමා ශ්‍රාවිකාවන් වහන්සේලා 89ක් ඉන්නවා. නමුත් මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි ආනන්ද. මේ සෑම සංස්කාරයක්ම පිරිනිවි යනවා. මේ සෑම සංස්කාරයක්ම අස්ථිරයි. මේ කිසිම අග්‍ර ශ්‍රාවකින් වහන්සේලා දෙනමැතුළු මේ සියලුම අසුමා ශ්‍රාවකින් වහන්සේලා අනිත්‍ය වූ සංස්කාරයන්මයි. ඒ වගේමයි මහණෙනි මේ මොහොතේ මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඔබ ඉදිරියේ වැඩ ඉන්නවා. නමුත් මේ පිනැති මේ උත්තම මේ ශ්‍රේෂ්ඨ ලෞතුරා බුදුරජාණන් වහන්සේත් පිරිනිවි යන ආනන්ද. එනිසා මේ සෑම සංස්කාරයක්ම වෙනස් වෙනවා. මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. මේ සෑම සංස්කාරයක්ම අස්ථිරයි. එනිසා මේ සංස්කාරයන්ට බැඳෙන්න එපායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා නිරේතුරුව නොනා මේ සියලු සංස්කාරයෝ අනිත්‍ය බව ඇත. නමුත් අනිත්‍ය වුණත් නොනා අනිත්‍ය නිසායි බුදුරජාණන් වහන්සේ විනය කාරණා 227ක් පනවන්නේ. අනිත්‍ය වූ දේ ආරක්ෂා කරගන්න. මේ බුදුරජාණන් වහන්සේ විනය කාරණා 227 පැනෙන්නේ නැත්නම් අද ශාසනයක් නැහැ. ඔබටත් මටත් කතා කරන සම්මා දිට්ඨියක් ලෝකේ දන්නේ නැහැ. චතුරාර්ය සත්‍යයක් ලෝකේ දන්නේ නැහැ. එහෙනම් උනා ලෝකෙට අනිත්‍ය දේශනා කරපු ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපිව අනිත්‍යෙන් සම්බන්ධ කරලා බුදුරජාණන් වහන්සේ මේ ශාසනේ ආයුෂය ශක්තිමත් කරන්න විනය කාරණා 227ක් පැනෙව්වා. එතන තමයි ධර්ම, එතන තමයි සම්මා දිට්ඨිය. යහපත් දේ අපි ලෝකයට ආරක්ෂා කරලා දෙන්න ඕනේ. ඒතකොට දැන් වර්තමානයේ ඔබ යහපත් දේ ලෝකයට ආරක්ෂා කරලා දෙනවද? ලෝකයට ආරක්ෂා කරලා දෙනවද? අපේ අම්මා තාත්තලාගෙන් අපේ ආච්චිලා සීයලාගෙන් කොච්චරනම් යහපත් දෙයක් අපිට අරන් තිනවද නේ? ඒ එකම යහපත් දෙයක්වත් අපි ආරක්ෂා කරනවද? කොයිසම් දුර්වල ආකාරයෙන්ද නෝන අපි ඒවා ආරක්ෂා කරගන්නේ නේ? දැන් සිංහල අවුරුද්දක් ගෙවි ගියා. අපේ රටේ සිංහල බෞද්ධ ජනතාව අතරින් කැවුමක් ඉව්වේ නැති ගෙවල් කොච්චර තියෙනවද කියලා බලන්නකෝ. අතිරසයක් මුං කැවුමක් අග්ගලාවක් හදුවේ නැති ගෙවල් කොච්චර තියෙනවද කියලා බලන්නකෝ. අලුත් මුට්ටියක් අරගෙන කිරිබතක් උයපු නැතු ගෙවල් කොච්චර තියෙනවද කියලා බලන්නකෝ. ඇයි මේ මුතුන් මිත්තන්ගෙන් අපිට උරුම වුණා වූ පුරුදු අපේ ජීවිතේට අපි එකතු කරගත්තේ නැහැ. අපි හැම දෙයක්ම කඩේට ගිහිලා සල්ලි දීලා අරන් ගෙදර එනවා මිසක් මේ කොණ්ඩේ කැවුමක සුන්දර සංස්කෘතියක් ගැබ් වෙලා තියෙනවා කියලා අපි දකින්නේ නෑ. මේ අලුත් මුට්ටියක් අරගෙන ගෙදරක අලුත් නැකතට උයන කිරිබත තුල නෝනා සුන්දර සංස්කෘතික ලක්ෂණයක් ගැබ් වෙලා තියෙනවා කියලා අපි දකින්නේ නැහැ. ඒ සංස්කෘතිය අපි අපේ අනාගත પરම්පරාවට උගන්වන්නේ නැහැ. ඒ සංස්කෘතියේ අවසාන පරපුරේ කෙනා බවට පත් වෙලා අපි මැරෙන්නයි යන්නේ නෝනා. ඒ නිසා අපිට අපේ අම්මලා තාත්තලාගෙන් සහෝදර සහෝදරියන්ගෙන් උරුම වෙච්ච සුන්දර දේ සුන්දර අර්ථයන් නෝනා අපි ඒ පරපුරේ අවසානය බවට අපි පත් වෙලා මැරුණොත් ආයිමත් කල්ප ගානකට සිංහල බෞද්ධයෙක් බවට පත් වෙලා නම් උපදින්නේ නැහැ. මොකද ඔහු මිත්‍යා දෘෂ්ටික භාවයටමයි ඔහු පත් වෙන්නේ. ඒ නිසා අපේ ඉතිහාසයේ විසින් අපේ පැරණන් විසින් අපේ මුතුන් මිත්තන් විසින් යම් ගුණාත්මක දේවල් අපිට ලබලා දීලා තියෙනවා නම් රටට අදාළව ජාතියට අදාළව ආගමට අදාළව නොන අපි ජීවිත පරිත්‍යාගයෙන් ඒ දේ ඊළඟ પરම්පරාවට අපි දෙන්න ඕනේ. ඒක සම්මා දිට්ඨි අර්ථයක්. බුදුරජාණන් වහන්සේ විනය කාරණා 227ක් පනවමින් අර වසවර්ති මාර්යාගේ මහා තර්ජනයන්ට මුහුණ දෙමින් බුදුරජාණන් වහන්සේ පරපුරේ අන්තිමයා වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ පරපුරේ අන්තිමයා වුණේ නැහැ. ඒ පරපුරේ කෙනෙක් මමත්. ඒ පරපුරේ තව දහස් ගණන් වූ මහා සංඝරත්නයක් වැඩ